සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින 3ක් පමණයි. පැය 24 පුරාම මිනිසුන්ගෙන් පිරුණු කොළඹත් දැන් දැන් පාළුවට යමින් තිබෙනවා. ඒ අවුරුද්ද වෙනුවෙන් ජනතාව ගම්පින් පලා යාමත් සමගයි. මේ වෙනුවෙන් අද සිට විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය අද සිට දුරගමන් සේවා බස් රථ 1400ක් දහවනේට එක් කර තිබෙනවා. එසේම ලබන 12වනදා දක්වා දෛනිකව දුරගමන් සේවා බස් දහවනේට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. තදබදයකින් තොරව ගමනාගමන පහසුකම් සලසා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ. දුරගමන් සේවාවත් කෙටි ගමන් සේවාවත් අදසා හෙටත් සහ අනිද්දාත් අපි උත්සාහ ගන්නවා සාමාන්‍ය පරිදි බස් ධාවනය කරන්න. ජාතික ගමනාගමන කොමිසම සභාවත් අදාළ පළාත් ප්‍රවාහන අධිකාරීත් ඉල්ලීමක් කරපුවාම කෙටි ගමන් සේවාවල බස් රථ අපි යොදවන්න කටයුතු කරනවා. ඒ අතිරේක බස් රථ සඳහා අපි පහුගිය කාලේ පුරාම අපි අය කරේ ගාස්තුවෙන් එකහමාරක ගාස්තුවක්. ඒ කියන්නේ ආසන සංඛ්‍යාවට මගින් ගෙනියන්න. මොකද එන්න අපිට සෙනඟ නැති නිසා. ඒ වගේම කොමිසම සභාව ඉල්ලන විදිහට අපිට බස් රථ ඕනම අවස්ථාවක ලබා දෙන්න හැකියාව තියෙනවා. කෙසේ වෙතත් මේ අතර අවුරුදු සමය වෙනුවෙන් අද සිට ලබන 15වනදා දක්වා විශේෂ දුම්රිය දහවන සැලැස්මක්ද ක්‍රියාවට නංවා තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර, නාවලපිටිය, හැටන්, නානුවය, බණ්ඩාරවෙල, මරදාන, ගාල්ල, මාතර, බෙලියත්ත සහ බදුල්ල දුම්රිය ස්ථාන දක්වා දුම්රිය ක්‍රියාත්මකයි. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනපති සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්ති යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි. මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියරද අදින් අවසන් වනවා. ඒ අනුව එහි දෙවන අදියර ආරම්භ වන්නේ එළමෙන 24 වනදායි. එසේම මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබනදා 7වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.